විශේෂයෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කිරීම සඳහා රජය තීන්දුව කළා. මේ වෙනකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියලා වෘත්ති සමිති දැනුවත් වෙලා තියෙනවා වගේම අපි දැනුවත් වෙලා තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලියේ විනිවිදභාවයක් එහෙම නැත්නම් කොහොමද මේ ක්‍රියාවලිය කරන්නේ කියන කාරණේ පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ද පැහැදිලිවම පක්ෂයක් විදිහට අපි පෞද්ගලික ආයෝජන වලට අපි විරුද්ධ නැහැ. ඒක පැහැදිලිව අපි කියන්න ඕනේ. අපි කිසිම ආයෝජනයක් අපේ ලංකාවට එනවට අපි විරුද්ධ නැහැ. හැබැයි මේ ආයතන විනිවිදභාවයකින් තොරව අත්නොමතික පෞද්ගලීකරණය කිරීමට අපි විරුද්ධයි. ඒක පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ සහ අපිට ජනවරම දුන්නේ 69 ලක්ෂ ජනවරම සහ අද මේ පාර්ලිමේන්තුවේ මම ඇතුළු අපේ සංජය මන්තුමා ඇතුළු අපි 144ක් පාර්ලිමේන්තුව ආවේ ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න මිසක් අත්නොමතික විදියට විනිවිදභාවයකින් තොරව සැලසුමක් නැතුව පෞද්ගලීකරණය කිරීමට සහයෝගය දෙන්න නෙවෙයි. එහෙනම් අපි මේ මතයේ පැහැදිලිවම ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ආයතන පෞද්ගලීකරණය කරන්න හේතුව මොකක්ද? හේතුව ඒ ආයතන පාඩු ලබන ආයතන නම් ඒ ආයතන ලබන පාඩුව කීයද? පහුගිය කාල සීමාව තුළ මුදල් අමාත්‍යාංශයෙන් ඔහු මහා භාණ්ඩාකාරයෙන් ඒ ආයතන වලට කීයක් ජනතා බදු මුදල් වියදම් කළා තියෙනවද? ජනතා බදු මුදල් වියදම් කළා තියෙනවද? එහෙම නැත්නම් ඒ ආයතන පාඩු ලබන්නේ නැත්නම් ඒ ආයතන වලින් මහා භාණ්ඩාගාරයට මුදල් ලබා දීලා තියෙනවා නම් වෙලාවට ආණ්ඩුව හිතුමතයට ගහන බදුත් ගෙවනවා නම් ඇයි මේ ආයතන පෞද්ගලීකරණය කරන්නේ මොන හේතුව මතද කියන කාරණේ පිළිබඳව රටත් ආණ්ඩුවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තවත් පැත්තකින් මේ ආයතන පෞද්ගලීකරණය කරනකොට ඒ ආයතනයේ සේවකයන්ට මොකද වෙන්නේ? තවත් තියෙන විශේෂ කාරණයක් තමයි දැන් මේ පෞද්ගලී කරනවා කියන්නේ කියන පාඩු ලැබන ආයතනනේ. එහෙමත් අකාර්යක්ෂම ඒවනේ. ඉතින් එහෙමනම් ඔය ටෙලිකොම් එක වෙන්න පුළුවන්, ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලංකා හොස්පිටල් එක වෙන්න පුළුවන්. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේවා අකාර්යක්ෂමයි. ඒ හින්දා මේවා පෞද්ගලීකරණය කරන්න ඕනේ කියලා. හැබැයි ජනතාවට එදිනදා බලපාන ආයතන කීයක් තියෙනවද රාජ්‍ය ආයතන අකාර්යක්ෂම? ඒවා කාර්යක්ෂම කරන්න මොකක්ද ආණ්ඩුවේ වැඩපිළිවෙල? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තත්, පොලිසියක් ගත්තත්, පොලිස් වාර්තාවක් ගන්න, ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න, පාස්පෝර්ට් එක ගන්න, මේවා කාර්යක්ෂම කරන්න අපි එදා ඩිජිටලකරණය හඳුනලා තිබ්බා. හැබැයි අද ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් ජනතාවට එදිනදා ජීවිතයේ බලපාන ආයතන කාර්යක්ෂම කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි විනිවිදභාවයකින් තොරව අත්නොමතික ලෙස තමන්ගේ හිතු මතයට සමහර රාජ්‍ය ආයතන පාඩු ලබනවා කියන මුවාවෙන් පෞද්ගලීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපිට සැකයක් තියෙනවා මේ සමහර ආයතන පාඩුයි කියලා පෙන්වන්න යම් හස්තයක් විසින් මේ ආයතන කඩාවැටෙන්නත් උත්සාහ කරනවාද කියන සැකයකුත් අපට මතුවලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මම හිතනවා මේ ආයතන පිළිබඳව රජයේ තීන්දුවක් ගත යුත්තේ ජනවරමක් එක්ක. ඒ වගේම තමයි ආයෝජන ගේනවා නම් ඒ ආයෝජන ගේන්නේ මොන ආකාරයටද? කාව සතුටු කරන්නද? එහෙම නැත්නම් මේ ආයතන ආයෝජන ගෙනල්ලා මේ ආයතන තවත් දියුණු කරන්නද කියන කාරණේ පිළිබඳවත් රට සහ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. දැන් ඔබතුමාලගේ මන්ත්‍රීවරු බහුතරයක් මේක නැකමැතිද විකුණනවට? දැන් පක්ෂයක් විදිහට අපි ඒ සියලු මන්ත්‍රීවරු ජනමතයට පත් වෙලා තියෙන ආකාරය. ඒ සියලු මන්ත්‍රීවරුන්ට ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේස ආණ්ඩුවින් අරගලෙත් දෙක ඒ තත්ත්වය වෙනස් වෙලා දැන් වල තව ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව එක ක්‍රියාත්මක වෙනවා නම් ඒ විකර වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. පැහැදිලිව මට විශ්වාසයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ 225 ඉන්නේ ජනතාවට සපයන සේවාවන් මිට වඩා කාර්යක්ෂම කරන්න ඕනේ කියන මතය. ඉතින් ආණ්ඩුව ඒ පිළිබඳ අවධානය යොමු කිරීම තමයි කළ යුත්තේ. දැන් රාජ්‍ය සම්පත් විකුණනවට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අකමැති කියන එක කියද්දී ඔබතුමාලා ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා විපක්ෂෙන් කියනවනේ. එතකොට ඒක මොකක්ද කියන්නේ? අපි පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි පත් කරා. ඒ පත් කරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මේක බාර ගන්න බෑ කිව්වනේ. එතුමා මේක බාර ගත්තා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නෑනේ. හැබැයි IMF එකට යන් කිව්වේ අපි නෙවෙයිනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කලින් IMF එකට යන් කියලා කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා. එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයරත් ඇවිල්ලා අනුර කුමාර මහත්තයාට බාර ගන්න තිබ්බනේ. බාර ගත්තේ නෑනේ. ඉතින් එයා බාර ගන්න නැතුව එතනට වෙලා දැන් මේ පැත්තට ඇඟිල්ල දික් කරනවා. ඉතින් එදා ඒ කට්ටිය බාර ගත්තා නම් සමහර විට ඒ අය කියන විදිහට අද කියන විදිහට මේ ප්‍රශ්නේ අපි මුණ දෙන්න වෙන්නේ නැහැ නේ. ඉතින් එහෙම නොකර එදා ඒ දෙන්නම වකින් පැහැර හැරලා හුදෙක් දේශපාලන වාසිය ලබා ගන්න ප්‍රකාශ ඉදිරිපත් කළා. අද ආණ්ඩුවක් හැදුවට පස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නත්, මෙරටේ ආර්ථිකය ස්ථාවර කරන්නත් ඒකට විරුද්ධව කතා කරනවා. ඉතින් මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා. හැම ආණ්ඩුවෙම තියෙනවා. හැබැයි මේ ආණ්ඩුවේ නායකය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි පොත් ජන පෙරමුණ අතර ලොකු පරස්පර විරෝධයක් තියෙනවා ප්‍රතිපත්තිවල.
ඒ ප්‍රතිපත්තියේ ගැටුම තියෙනවා. ඒ ගැටුම කාටවත් නැහැ කියන්න බෑ. මොකද ඒක අනිවාර්යෙන් තියෙනවා. මොකද රන් වික්‍රමසිංහ මහත්තයාගේ 45 අවුරුදු දේශපාලනය වෙනස් වෙලත් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවුරුදු 55 දේශපාලනය වෙනස් වෙලත් නැහැ. හැබැයි අපි කළ යුතු දේ තමයි එක පැත්තකින් මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන ගතිවිදු ක්‍රියාමාර්ග සහ ආයෝජන ගේන කටයුතු ක්‍රියාමාර්ග වලට සහයෝගය දෙන්න ඕනේ. හැබැයි අත්නොමතික ලෙස කොලේ වහලා විනිවිද භාවිකින් තොරව පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න පෞද්ගලීකරණය කියන සහ පාඩු ලබනවායි කියන බොරු වාක්‍ය පාවිච්චි කරනවා නම් ඒකට විරුද්ධව අපි සටන් කරනවා. දැන් මේ යන විදිහට ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක විදිහට නම් කරන එකක් නෑ නේද? ඒ සියලු කාරණා අපිට තීන්දුව කරන්න වෙන්නේ ජනාධිපතිවරණයකට දින නියම කරාම. ඒක මම හිතන්නේ අද අපි කලබල වෙන්න ඕනේ නෑ. තාම ඔබතුමාලට චෝදනා එල්ල වෙනවා මේ අපේක්ෂකේ නම් කරගන්න බැරි වෙලා ඉන්නවා කියලා පොහොට්ටුවට මොකද ඒ? කලින් අපිට චෝදනාව තිබ්බ අපේක්ෂකෙක් නෑ කියලා. දැන් අපිට තියෙන චෝදනාව තමයි අපේක්ෂකව 5-6 දිනක් ඉන්න එක්කෙනෙක් තෝරගන්න බෑ කියලා. ඔය එක ඇත්ත. අපිට එක්කෙනෙක් තෝරගන්න බෑ අපිට අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. හැබැයි අපි ජයග්‍රහයි අපේක්ෂකයා වෙලාවාම තෝරන්නේ. ඒ ඔබතුමාගේ නම තියෙනවා කියලා කියනවා මේ ගොඩක් අය එහෙම එකක් තියෙනවද? ඒ 5 දෙනාගේ නම් මම දන්නේ නෑ. හැබැයි අපිට තේරෙනවා බහුතරයක් පිරිස අපිට ඉල්ලීම් කරලා තිනවා මේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න. ඉතින් පක්ෂයේ තීන්දුව කරන පුද්ගලයාව ජයග්‍රහණය කරවන්න කොන්දේසි විරහිතව අපි කසටම් කරනවා. ජනතා විමුක්ති පෙරමුණට තියෙන මේ ජනතා රැල්ල ගැන ඔබතුමාට අදහසක් තියෙනවද? ඒක හොඳ කාරණයක් මම දැක්කා එදා ගම්පහ රැස්වීමේ තංගල්ලේ අපේ ගමේ නන්දල වගේකුත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ නන්දලටත් හොඳයි කැලණි විහාරේ වැඳ පුදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ එවැනි කාරණා පවත්වන එක හොඳයි. මොකද ගෙවල් ගිනි තියලා අපුව මරලා ආණ්ඩුව ගන්න උත්සාහ කරනට වඩා අඩු ගාණෙන් අපේ ගම්බල නන්දල මාමලා ටිකක් කොළඹට ගෙනල්ලා නුවරට ගෙනල්ලා දල්දා හම්දුර වන්දලා අනුරාධපුරයට ගිහිල්ලා රුවන්වැලි සෑයා ශ්‍රීමා බෝධින් වහන්සේත් වන්දන එක වන්දලා තමගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම ගැන මම සතුටු වෙනවා. දැන් මේ කතානායකතුමාට කියන විශ්වාස බංකෙට මොකද කරන්නේ? නෑ ඉතින් පක්ෂනායකතුමා මොන මානසිකත්වේ නැත්නම් මොන හේතුවක් මත කතානායකවරයාට විශ්වාස බංකයක් ගේන්න උත්සාහ කරනවද කියන කාරණය මම දන්නේ නෑ. හැබැයි පැහැදිලිවම අපි කතානායකතුමාව ආරක්ෂා කරනවා. News 19.lk